බුද්ධිතරතුර ලැබීතිබේදීත් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ නඩුවට අදාළව රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවීමට නිලන්ත ජයවර්ධන මහතාට නියම කර තිබුණා. එම වන්දි මුදල සම්පූර්ණයෙන් නොගෙවීම තුලින් අධිකරණයට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ලුණා. ඒ සඳහා අද පෙරවරුවේ අධිකරණයේ හමුවේ ඔහු පෙනී සිටියා. එහිදී ඔහුගේ නීතිඥවරයා පැවසුවේ තම සේවාදායකයා සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු වන බැවින් මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටිය නොහැකි බවයි. කෙසේ වෙතත් ඔහුගේ හිතමිතුරන් ඉතිරි වන්දි මුදල සොයාදීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසුවා. එම මුදල් හානිපූර්ණ කාර්යාලයට අද දිනේදී ගෙවන බවයි නීතිඥවරයා පැවසුවේ. ඒ අනුව නඩුව පස්වරු 1:30 දක්වා කල් තැබුණා. පස්වරුවේ නඩුව යලි කැඳවූ අවස්ථාවේ අදාළ හිග වන්දි මුදල වන රුපියල් මිලියන 65 ගෙවූ බවට වන ලිපිලේඛන ඉදිරිපත් කෙරුණා. ඒ අනුව මෙම නඩු කටයුතුද අවසන් කිරීමටයි තීරණය කෙරුණේ. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේක සිරිවර්ධන මහත්මිය දැනුම් දුන්නේ මෙම නඩුව හරහා හානිපූර්ණ කාර්යාලයට ලැබුණු වන්දි මුදල් වලින් රුපියල් මිලියන 63ක් අගතියට පත්වුවන්ට දැනටමත් ගෙවා ඇති බවයි. එසේ වන්දි ගෙවූ විඳිතීන්ගේ නාමලේඛනයක් ලබා දෙන ලෙස අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පිණිසිරි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.